තරංගාවලියෙන් තරංගාවලිය තමයි බලන්නේ. ගොඩාක් දුර බැලුවොත් ළඟ තියෙන තරංග අපිට හරියට කරගන්න බැරි. මම හැමතිස්සම ප්ලේස් වලත් කියන්නේ අපි තරගෙන් තරගේ ජයග්‍රහණය කරගෙන යන. එතකොට අපිට පොයින්ට් ස්ටේබල් එකේ වෙන්න ඕන දේවල් ඔටෝ වෙනවා. ඉතින් එක ස්වැප් එකකින් කිලෝමීටර් 70ක් දක්වා නොනවතින ගමන. කැලණි වයර් කිසිගින්නක් නැහැ. කිසිගින්නක් නැහැ. කැලණි ෆයර් ෂීල්ඩ් වයර්. මමත් දැන් අවුරුදු 6ක විතර ඉඳන් මේ කණ්ඩායමේ ඉන්නවා. ඉතින් අපිටත් ඌමනාවක් තිබ්බේ තරඟ දිනලා අපි කොහොමද රෑන්කින් වල උඩ රැන් එක හදාගන්නේ. ඉතින් අපි සෑහෙන්න උත්සාහ කරා, සෑහෙන්න දේවල් ගැන හිතුවා, සෑහෙන්න දේවල් try කරා. නමුත් ඒ ෆෝමේෂන් එක හරියට හොයාගන්න බැරුණා. ඉතින් මම හිතනවා දැන් ශ්‍රී ලංකන මෙතඩ් එකත් එක්ක අපිට ලංකාවෙන් එළියද ලංකාවෙන් ඇතුළද කියලා නෑ මැච් දිනන්න පුළුවන් විදිය තමයි හොයාගන්න. ඉතින් අපි දැනට ඒක මම හිතනවා ගොඩක් සාර්ථකව ඉටු කරලා තියෙනවා කියලා. සෑහෙන්න සතුටුයි කණ්ඩායමේ. මම හිතනවා දැන් යන progress එක සෑහෙන්න හොඳයි කියලා. ඉන්නොවේෂන් එක පොතේ කමිටුමින්ස් වෙනුවට කරනවා හරි ඔව් අනිවාර්යෙන්. මොකද මම මුලින්ම කණ්ඩායම ගැන තමයි හිතන්නේ. මොකද එයාට යන්න පුළුවන් රෙකෝඩ් එකක් තිබ්බා. එයාට ඒකට යනකම් ඉඳලා නෑ මම ඩික්ලයි කරේ. ඉතින් මම හිතන්නේ එයාගෙනුත් ඒ ගැන මට කමනාපකමක් තිබ්බේ නෑ. ඉතින් මම හිතනවා ඒ වෙලාවේ ගත්ත ඩිසිෂන් එක හරි කියලා. ප්ලෑන් එක තිබ්බේ ලන්ච් එකේ පස්සේ පොඩි වෙලාවක් ගහලා දෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ ගත්ත ඩිසිෂන් එක නිසා තමයි මම හිතන්නේ ඊයේ උදේ අපිට ඒ කට්ටිය ඕල් අවුට් කරගන්න පුළුවන් වුණේ. මම ඒ ගැන වොරි වෙන්නේ නෑ. කිසිම වොරි වීමක් තිබ්බේ නෑ. මගේ බලාපොරොත්තුවත් මේ පර්ෆෝම් ගන්න විදියට දිගටම ටීම් එක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කරන එක තමයි. මම පොඩ්ඩක් වැඩිපුර වෙලා නෙට් එකේ බැට් කරනවා. මම ආසයි බැට් කරන්න. ඉතින් මම ඒක එන්ජොයි කරනවා. ප්‍රැක්ටිස් වලත් එන්ජොයි කරනවා. මැච් එකත් එන්ජොයි කරනවා. මම හිතනවා ඒ ප්‍රැක්ටිස් එකේ කරන හાર્ඩ් වර්ක් එක මම මැච් එකට අරන් යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සහ මම ඒක හිතනවා මේ තරක් දුරට මම සාර්ථක වෙලා තියෙනවා ඒ විදියට ප්‍රැක්ටිස් කරලා.